අහසින් පැටෙන එක තියඹ දක්කෝ ප්‍රයෝජනෙට නොගෙන මහා මොහොතට යන්නොතෙමි යනුවෙන් සිහනාද කළ මහා පෙරකුම් පරම්පරාවේ පියවර මතින් ඇවිත යන ශතකයකටත් වඩා පැරණි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි මහතුන්ට කෘෂි ව්‍යවසායකින්ට හා කෘෂි ව්‍යාපාරිකින්ට නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තය විප්ලවීය දිශානතියකට යොමු කරන ලදී. නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමත් සමග කෘෂි ශාස්ත්‍රයේ මත වූ බොහෝමයක් ගැටලුවලට විසඳුම් ලැබුණු අතර සමස්ත කෘෂි ආර්ථිකය වර්ධනීය ලෙස පෝෂණය වීමට එය ඉමහත් පිටුවහලක් විය. ලෝකයේ අන් කිසිදු රටකට සමකල නොහැකි මනා කලමනාකාරීත්වයකින් යුක්ත වාරිකර්මාන්තය මේ සඳහා දක්වන දායකත්වය අතිමහත්. මුල් යුගයේ මොහොන දුන් ප්‍රධාන ගැටලුවක් වූයේ වැඩිවන ජනගහනයට සාපේක්ෂව අස්වැන්න වැඩි කිරීමයි. සාම්ප්‍රදායික වීවකාවෙන් ලද අස්වැන්න රට සහලින් ස්වන්පෝෂිත වීමට ප්‍රමාණවත් නොවූ බැවින් ඒ සඳහා ගුණාත්මක රෝග පලිබෝධවලට ඔරොත්තු දෙන ඉහළ අස්වැන්නක් සහිත වී ප්‍රභේද හඳුන්වා දෙන ලදී. කීරි සම්බා ප්‍රභේදය හඳුන්වා දීමත් සමගම සම්බා සහලට විදේශවලට ඇති යන මුදල් ඉතිරිවීම පමණක් නොව දුකී පැල්පතේද සම්පාපතේ සුවඳ හිරෙන්නට විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ තාක්ෂණික ඥානය තුළින් වීවකාවේ පමණක් නොව අතිරේක ආහාර භෝග එළවලු හා පළතුරු යන සියලු අංශවල නව ප්‍රභේද හඳුන්වා දීමට හැකි විය. මහයිලොපල්ලම ශ්‍රේෂ්ඨ භෝග පරීක්ෂණ හා සංවර්ධන ආයතනය මිරිස් වගාවේ ගැටලු හඳුනාගෙන කොළ පොඩවීමේ සංකීර්ණය ඇතිවීම හා අස්වැන්න අඩුවීමට පිළියම් ලෙසද 2015 වසරේ හඳුන්වා දුන් MICHHY1 මිරිස් ප්‍රභේදය අනාගතයේ වියළමිය සඳහා ඇති යන ජාතික ධනය ඉතිරි කරනවා නොඅනුමානය. 2015 අපි ඇත්තටම ඉතාමත්ම උසස් තත්ත්වයේ මිරිස් ප්‍රභේදයක් ගොවීන්ට දායාද කරා MICHHY1 කියලා HY1 සහ 2017 දෙවන අපේ දෙමුම් ප්‍රභේදය MICHHY2 නිකුත් කරා. ඇත්තෙන්ම අපිට කියන්න ආඩම්බරයි මේ ප්‍රභේදයන් දෙකෙහිම අස්වනු ගත්තා පස්සේ රතු මිරිස් වියලි මිරිස් අපිට ගන්න පුළුවන් හෙක්ටයාරේ ටොන් 7.8ක්. ඒ කියන්නේ හෙක්ටයාරයක් හොගා කරලා වියලි මිරිස් කිලෝග්‍රෑම් 7500 8000 ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක අපි ගොඩාක් ගොවි මහත්තුරු වගා කරන්නේ වියලි මිරිස් වලට නෙමෙයි අමුමිරිස් වලට. එතනදී අපිට ගන්න පුළුවන් අස්වැන්න මෙට්‍රික් ටොන් 40ක් කිලෝග්‍රෑම් 45ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම ඇත්තටම මුළු ආසියාතිකරෙම දකුණු ආසියාතික ප්‍රදේශවලින් රටවල් වලින් නිෂ්පාදනය කරන දෙමුහුම් ප්‍රභේද තියෙනවා. ඒවට එක ඒවා අපේ රට තුළ වගා කරොත් එහෙම ඒවා අභිභව අපේ දේශීය දෙමුහුම් ප්‍රභේදයන් දෙක අසුණු පෙන්වා දීලා තියෙනවා. ඒක ඇත්තටම ගොඩක් සන්තෝෂයට කාරණා. දිනෙන් දින වෙනස් වන ලෝකයේ අවශ්‍යතා අනුව කෘෂිකර්මාන්තයද නවීකරණය වූ අතර අධික ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස ගොවිපල් යාන්ත්‍රීකරණය හඳුන්වා දීම සුවිශේෂී කඩයිමක් ලෙස හැඳින්විය හැකිය. අපි මේ කුඹුරු වැපුරුවා දැන් අපි වපුරන්නේ නැහැ. මේ පැල හිටවනවා. මොකද මේවෙන් අස්වැන්න වැඩි කාලෙත් ඉතුරු වෙනවා. අපිට කුඹුරු හදාගන්න පුළුවන්
පැලටික ගොඩ ගොහෙර තව ගණක් හදලා එතකල් අපිට කාලේ වේලාව තියෙන කුඹුර ටික හදාගන්න යායේ අනිත් ගොවි මහත්තුරුත් දැන් මේ ක්‍රමේ තමයි කරගෙන යන්නේ හැම කුඹුරක් වගේම දැන් වපුරන්නේ නැහැ පැල හිටවනවා පැල හිටවලා ඉතින් අස්සන් වැඩි හින්දා ඒක තමයි අපි කරන්නේ නිතරම විතර වී ප්‍රමාණය වුණත් පොඩක් අඩු වෙනවා අපිට මේ හිටෝණකින් ඒක තමයි ඉතින් අපිට දින වාසි දීවකාවට යාන්ත්‍රීකරණය හඳුන්වා දෙමින් පැල සිටුවීමේ සිට අස්වනු නෙලීම දක්වා යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දුන් අතර ඊට බාධාවක් වූ කුඩා ලියදී පුළුල් කිරීම මගින් ගොවි මහතුන්ට වියතම අවම කර ගැනීමටද මඟ සලසන ලදී. තවද නවීන තාක්ෂණික මෙවලම් කෘෂිකර්මාන්තයට යොදා ගැනීම මගින් අස්වැන්න අපතේයාම වැළකුණු අතර ශ්‍රමයට ගෙවිය යුතු අධික මිලද අවශ්‍යයි.